මම මේ වෙලාවේ කියන්නේ මේ පොහොට්ටුව මුල් කරගත් ආණ්ඩුවේ කණ්ඩායම කරුණා කරලා මේක සම්බන්ධව තමන්ගේ ජනාධිපතිතුමත් එක්ක නිශ්චිත තීරණයකට එන්න කියලා. මොකද මේ මැතිවරණ කල් දැමීමේ ක්‍රමවේදය, මැතිවරණ කල් දැමීමේ උත්සාහය, මැතිවරණ කල් දැමීමේ ක්‍රියාමාර්ගය අපේ රටේ බරපතල ගැටලුවක් නිර්මාණය කරන්න නියමිතව තියෙනවා. ඒක මුලින්ම ප්‍රකාශ කළ යුතුයි. අපි ඒ නිසා අපි මේ ආණ්ඩුවට පැහැදිලිව කියන්නේ ආණ්ඩුව කරන වැඩේ වැරදි. ප්‍රජාතන්ත්‍රවාදීවත් වැරදි, නෛතිකවත් වැරදි. හැබැයි එහෙම වැරදි වැඩත් සමහර ආණ්ඩු කරලා තියෙනවා. මේ ආණ්ඩුවත් එහෙම ආණ්ඩුවක් කියලා අපි දන්නවා. ඒ නිසා මේ වැරද්ද මේ අය මේ විදිහට කරගෙන යනවා. අපි මේ රටේ ජනතාවට කියනවා අපි හැමෝම එකතු වෙලා මෙන්න මේ ආදානග්‍රාහී, එහෙම නැත්නම් මෙන්න මේ ඒකාධිපතිවාදී දරදඬු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව ජනාධිපතිවරයා සම්බන්ධව ජනතා තීරණයක් ඉදිරියේදී ගත යුතුයි. ඒක ඊළඟ මැතිවරණයක වහාම අපි හැමදෙනාම එකතු වෙලා කළ යුතුව තියෙනවා. මේක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපි විපක්ෂයේ විදියට විපක්ෂයේ බලවේග ගණනාවක් තියෙනවා. මම විපක්ෂයේ ඉන්න සියලු නායකයන්ට ආරාධනා කරනවා මේ බලවේග අතර අනවශ්‍ය විවේචනවලට යන කාලයක් නෙමෙයි මේක. මේ බලවේග සියල්ල එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ පළල් පෙරමුණක් හදන්න අවශ්‍ය වෙලා තියෙනවා. අපි නිදහස ජනතා සභාව, නිදහස ජනතා සන්ධානය නෙමෙයි, නිදහස ජනතා සභාව, ඒක කොටසක් විදියට අපි හැමදාම පෙනී හිටියේ මෙන්න මේ පළල් ජන පෙරමුණක් හදන්න ඕන කියලා. ඒක සඳහා අපි ඉදිරියේදීත් වැඩ කරනවා. ඒ නිසා විපක්ෂයේ බෙදෙන්නේ නැතුව විපක්ෂයේ ඒකාබද්ධ කරගත්ත පළල් ජන පෙරමුණක් ඇතුලේ පමණයි මේ ප්‍රශ්නෙට පිළිතුරු සෙවිය යුතුව තියෙන්නේ, සෙවිය හැකිව තියෙන්නේ. මේක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ අපි මේ වෙලාවේ පේනවා ආණ්ඩුව ඇතුලේ එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ IMF එකට අපේ IMF එකෙන් ලබා ගන්න ණය මුදල් පාවිච්චි කර ගනිමින් මේ තමන් කරපු විශාල වික්‍රමයක් වාගේ එකක් මෙතන පෙන්වන්න හදනවා. කනගාටුවට අර පොහොට්ටුවේ ඉන්න ඇමති මන්ත්‍රී ගොල්ලොත් ඒක ඔහේ අහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් වෙන ඔප්ෂන් එකක් නැහැ ඇත්තටම. පොහොට්ටු දේශපාලනේ ඉතාම දුර්වල තැනකට වැටිලා තියෙන්නේ. න්‍යායිකවත් වැටිලා, සංවිධානාත්මකවත් වැටිලා. ඉතින් ඒගොල්ලන්ගේ මේ හයිහත්තිය තියෙන්නේ ওই ප්‍රෙස් කොන්ෆරන්ස් වල විතරයි. එහෙම නැතුව ප්‍රවත්පත් සාකච්ඡා වලින් එළියට ඒකේ ලොකු හයියක් නැහැ. ජනතාවගේ පැත්තෙනුත් නැහැ. ඒ වගේම මේගොල්ලෝ මේ මානසිකවත් බරපතල කඩාවැටීමක ඉන්නේ. මොකද මානසිකව මේගොල්ලෝ වැරද්දක් කරා වගේ අදහසක තමයි හැමතිස්සෙම මේ පොහොට්ටුවේ කට්ටිය ඉන්නේ. ඒ නිසා වික්‍රමසිංහ මහත්තයා ඒගොල්ලන්ගේ පිළට පැනලා ඕන එකක් කියපුවාම එහෙමයි කියලා ඒක පිළිගන්න මේ ගතියකින් තමයි මේ පක්ෂය ඉන්නේ. දැන් මේ IMF එකට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ අපි අභ්‍යන්තර සාකච්ඡාවල ගෲප් මීටිං වල මේ පොහොර සහ පොහොර කැපීම සම්බන්ධව IMF එකට නොයාම සම්බන්ධව විශාල සංවාද කෙරුවා. හැබැයි එකක්වත් කමකට ගණන් ගත්තේ නැහැ. ගණන් ගන්න නැතුව තමන්ගේ තනි තීරණයට තමයි සමහර තීරණ ගත්තේ. හැබැයි ඒ තීරණ දැන් වෙනස් කරලා මේ ජනාධිපතිවරයා IMF එකට යන්න තීරණය කරා. ඒක ඉතා හොඳයි. හැබැයි මෙතන තව එකක් තේරුම් කර ගන්න ඕන. මේ රණසිංහ, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි 2015 ඉඳලා 19 වෙනකන් මේ ආණ්ඩුව කෙරුවේ, මේ රට කෙරුවේ. එතකොට අපි අපේ දත්තවලට ගියෝතින් අපිට පේනවා 2015 ඉඳලා 19 වෙනකන් පිටරට වලින් ගත්ත ණය, ඒ කියන්නේ විදේශ ණය ඇමරිකාන් ඩොලර් බිලියන 23.4 ඉඳලා බිලියන 38.7 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ 65%කින් අපේ ණය බර වැඩි වුණා වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ. මේක පළවෙනි කාරණේ. කවුරු හරි ඉන්නවා නම් මේක නෑ කියලා කියන්නේ. මං කියන්නේ පොහොට්ටුවේ අය මේක කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට වික්‍රමසිංහ මහත්තයා ටොක් වෙන්නේ නැහැ නේ කියලා කියනවා. නමුත් අපිට ඒක අදාළ නැහැ. අපි කියන්නේ 2015 ඉඳලා 19 වෙනකන් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වශයෙන් ආණ්ඩුව මෙහෙවපු කාලේ ණය බර ඇමරිකාන් ඩොලර් බිලියන 24.4 ඉඳලා බිලියන 38.7 දක්වා වැඩි වුණා. 65%කින් වැඩි වුණා. හැබැයි එහෙම 65%කින් ඒ ණය ප්‍රමාණය වැඩි වෙනවට අමතරව මෙතන ඉතා වැදගත් කාරණයක් තියෙනවා. කවුරුත් දන්නවා, දැන් මේ රටේ කාටත් දන්නවා මේ ස්වෛරී බැඳුම් කර
මේ සවරින් බොන්ඩ්ස් කියන එක අර පොලි මුදලාලිකෙන් සල්ලි ගන්නවා වගේ. ඉතාලම කෙටි කාලෙකින් මැචුව වෙන පොලි මුදලාලි කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා වගේ වැඩක් තමයි මේ සවරින් බොන්ඩ්ස් වලින් කරන්නේ. එතකොට මේ සවරින් බොන්ඩ්ස් වල තත්ත්වය කොහොමද මේ කාලේ? ණය මං කිව්වා බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 23.4 ඉඳලා 36.7 දක්වා වැඩි වුණයි කියලා. සවරින් බොන්ඩ්ස් බිලියන 5 ඉඳලා බිලියන 15 දක්වා බිලියන 10කින් වැඩි වෙලා තියෙනවා. මම ඊට ඉස්සෙල්ලා බිලියන 7යි කියලා මේක පාර්ලිමේන්තුවේ ගියා මගේ ගණන් ඊට වඩා වැඩි වැඩි කරගන්න ඕන. බිලියන 10ක් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ඒ කාලේ සවරින් බොන්ඩ්ස් වලින් අරන් තියෙනවා. දැන් මම කියන්නේ මේ රටේ ආර්ථිකයේ වැටෙන්න හුඟක් අය බලපෑවා. 2008 ඉඳලා ගත්ත සවරින් බොන්ඩ්ස් ගත්ත අය බලපෑවා. වැරදි සංවර්ධන උපාය මාර්ග බලපෑවා. 2010 ඉඳලා 15 වෙනකන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව හිතූ තැන්වල විවිධ දේවල් හදන්න යමේක බලපෑවා. හම්බන්තොට ඩෙවලොප්මන්ට් එක කියලා කරපු දේවල් බලපෑවා. මේ ඔක්කොම ඇත්ත. හැබැයි වික්‍රමසිංහ මැතිතුමා අද මේ සියල්ලෙන් ගැලවිලා මම අර මඩෙන් උඩට පිපිච්ච පියුම වගේ කියලා කියන වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ ඇමරිකාන් ඩොලර් බිලියන 10ක් 15න් 10ක් මතක තියාගන්න. බිලියන 15යි දැන් ගන්න. බිලියන 5යි aran තිබුණේ 2015 වෙනකොට. එයා ආණ්ඩුව බාර දෙනකොට බිලියන 15යි ISB ඒ කියන්නේ ස්වෛරි බැඳුම් කරවල ගාන. ඇත්තටම අර සබ්‍රි මැතිතුමා ස්වෛරි බැඳුම් කරේක මේ අදාළ වාරිකය ගෙවන්න බැරි වුණයි කියලා අපේ රට බංකොලොත් බවට ප්‍රකාශ කරා කියලා ඕගොල්ලන්ට මතකයිනේ. ඒක කෙරුවේ 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා. සබ්‍රි මැතිතුමා මුදල් ඇමති විදියට ඇවිල්ලා එතුමා කිව්වා මේවා ගෙවන්න බෑ. මේ අද මෙහෙම මැචුව වෙනවා. මිලියන 1000ක් ගෙවන්න තියෙනවා. මේක ගෙවන්න විදියක් නැහැ. ඒ නිසා අපි මේ ගෙවීම නවත්තනවා කියලා අපි අර බෑන්ක්‍රප්සි කෝල් කරපු එක. එහෙම නැත්තම් අපි බංකොලොත් භාවයට පත් උනායි කියලා ප්‍රකාශයට පත් කරේ ගිය අවුරුද්දේ මේ 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා. ඇත්තටම ඒ බංකොලොත් බවට පත් වෙන්න ගෙවන්න බැරි වුණෙත් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ ගත්ත සවරින් බොන්ඩ් එකක් කියලා තමයි මගේ අදහස. ඒකත් හොයලා බලන්න ඕන. ඒ නිසා මේ අපේ රට බංකොලොත් උනේ සමහර සවරින් බොන්ඩ්ස්. ඒ කියන්නේ ස්වෛරි බැඳුම් කරවලට කෙටි කාලීන ණයවලට වාරිකයේ නිවැරදිව ගෙවා ගන්න බැරි වෙච්ච නිසා. ඒ ගත්ත ණයවලින් බිලියන 15න් 10ක්ම ගත්තේ වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව. ඉතින් ඒ නිසා මම කියන්නේ මේවා හොඳයි, ඔය එතුමා කියන ඒවා හොඳයි පොහොට්ටු අයට. මොකද පොහොට්ටු අය මේ ලෝකෙ දෙයක් දන්න අය නෙමෙයි. එතන දන්න කියන අය ඔක්කොම එළියට ගිහිල්ලා ඉන්නේ. එතන කවුරුවක්වත් නැහැ යමක් තේරෙන මිනිස්සු. එතන ඉන්නේ ඕන කෙනෙක් කියන ඕන එකක් ඔහේ කියලා මේ ඕකයි මේ ඕකේ කියලා කියන කට්ටිය. ඒ නිසා එතුමාට පුළුවන් පොහොට්ටු අයට ටොකු ඇන ඇන බලන ඕයි මම තමයි මෙතන මහා මේ අර මඩෙන් උපන්න පියුම තමුසෙලා මඩ කියලා කියන ගතියෙන් එතුමා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට කියන්න තේරෙන්නේ නැහැ විදේශ ණය ප්‍රමාණය බිලියන 20 ඇමරිකානු ඩොලර් බිලියන 23.4 ඉඳලා ඇමරිකානු ඩොලර් බිලියන 38.7 දක්වා වැඩි කරුවේ වික්‍රමසිංහ මහත්තයා. ඒ වගේම ස්වෛරි බැඳුම් කර බිලියන 5 ඉඳලා 15 දක්වා වැඩි කරුවේ වික්‍රමසිංහ මහත්තයා. අර සබ්‍රි ඇමතිතුමා මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරපු දවසේ ගෙවන්න බැරි වුණේ එතුමා වැඩි කරපු ඒ ණයෙන් කොටසක් කියලා මේ ආණ්ඩුවේ කාටවත් කියන්න එක්කෝ බුද්ධිය නැහැ එක්කෝ කොන්ද නැහැ. එහෙම නැත්තම් දෙකම නැහැ. මම දන්නේ මොකද්ද හේතුව කියලා. ඒ නිසා මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. හැබැයි අපි පිළිගන්නවා මේ රට වික්‍රමසිංහ මහත්තයා එන වෙලා වෙනකොට මේ රටේ තිබුණේ මේ ආර්ථිකයේ ඉස්සරහට යන්නේ නැති හැලහැප්පිලි ගොඩක්. ඒ හැලහැප්පිලි ටික කළමනාකරණය කරලා යම් දුරකට ආර්ථික ක්‍රියාදාමයේ ඉස්සරහට යන්න අවශ්‍යතාවයක් රටේ තිබුණා. ඒකට අවශ්‍ය තත්ත්වය තමයි මේ හැදිලා තියෙන්නේ. නැතුව වික්‍රමසිංහ මැතිතුමා ගෙනල්ලා අලුත් අපි කියන අර මේ economic tools අලුත් උපකරණ මුකුත් දාලා නැහැ. දැන් අපි කියනවානේ දැන් අපනයනය, එහෙම නැත්නම් foreign remittance, එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාර මේ වාගේ අර අපි සතුව තියෙන tools, ඒවා අපි සතුව තියෙන ආර්ථික උපකරණ මොකක්වත් අලුතෙන් ගෙනල්ලා දාලා නැහැ. අලුත් දෙයක් කරලා නැහැ. අර තියෙන තත්ත්වෙන් ඔහොම තියාගෙන ඉන්නවා. ඒ අනුව රටේ වෙන business එක වැඩි වුණාම අපිට යම්කිසි ණය ගෙවන්නේ නැති තත්ත්වයක් තුළ යම්කිසි ශක්තියක් ලැබෙමින් තියෙනවා. ඒක හොඳයි. හැබැයි මේ අර්බුදයට අපි වැටුනේ 2005-2010 ආණ්ඩුවත් 2010-2015 ආණ්ඩුවත් පමණක් නෙමෙයි 2015-2020 නැත්තම් 2019 ආණ්ඩුවත් එක්කයි. ඒ 2015-2019 ආණ්ඩුවේ ආර්ථික වපසරිය
විශාල ප්‍රශ්න සහගත වපසරියක්. ඉතින් ඒ නිසා මේක සම්බන්ධව අපි පැහැදිලිව වික්‍රමසිංහ මැතිතුමාට පැහැදිලි කරන්න ඕන මේ IMF එකට යන එක හොඳයි ඒක අපිත් ආණ්ඩුව ඇතුළේ ඉඳලා කියපු එකක් හැබැයි ඒක අපේ ආණ්ඩුවේ තිරව ප්‍රදානින් කරේ නැහැ දැන් ඒක යන්නේ කොහොඳයි හැබැයි IMF ගිහිල්ලත් මේ අපි හදාගන්න හදන ආර්ථිකය කඩා වැටුනේ වික්‍රමසිංහ මහත්තයත් සම්බන්ධ විශාල මැදිහත් වීමක් ඇතුලේ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන නැත්තම් මේක ඓතිහාසිකව ස්ටැබ්ලිෂ් වෙනවා අපේ රටේ වැරදි මතයක් මේ ඇත්තම රාජපක්ෂලා දේශපාලනික වශයෙන් උත් ඉතාලම වැරදි තීරණ ගත්තා ආර්ථික වශයෙන් ඉතාලම මරිමෝඩ තීරණ ගත්තා කියන එක ඇත්ත ඒක ගැන කතාවක් නැහැ ඒ වගේම මේ මරිමෝඩ තීරණ වෙනස් කරන්න තරම් නිහතමානීකමක් තිබුණේ නැහැ අති උද්දච්චකමක් තිබුණා කියන එකත් ඇත්ත ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් වික්‍රමසිංහ මහත්තයාට ඇවිල්ලා ඒක කියන්න බෑ කියලා මම කියන්නේ. ඒක අනිත් අයට කියන්න පුළුවන්. වික්‍රමසිංහ මහත්තයාත් මේ අර්බුදේ කොටස්කාරයෙක්. නැතුව අර්බුදයෙන් එළිය හිටියෙක් කෙනෙක් නෙමෙයි. අපි අද කඩා වැටුණු මේ වල හැදුවේ කැපුවේ රාජපක්ෂ ආණ්ඩුවල හිටපු අයත් ඉන්නවා වික්‍රමසිංහ මහත්තයාත් ඉන්නවා කියන එක තමයි මට ස්ටැබ්ලිෂ් කරන්න ඕන මතය. මේක ගැන අපිට දත්තවලින් කියන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා ලොකු අභියෝග කරනවා නම් මට කනගාටුයි. පෝට්ටුවේ මන්ත්‍රීවරු මේ ටික හොයාගෙන හරියට කියන්නේ නැති එක ගැන ඒගොල්ලන්ට තියෙන අදහස මොකද්ද දන්නේ ඒගොල්ලෝ ඉතින් ඕන විදිහකට ඒගොල්ලෝ දේශපාලනය කරපු දේ. නමුත් වික්‍රමසිංහ මැතිතුමාට අපි පැහැදිලි කරලා කියන්නේ මේ රටේ ඉතාමත්ම බරපතල ආර්ථික අර්බුදයකට අපේ රට ගමන් කිරීම පසුපස තියෙන කතාවේ අපි අධික ලෙස ණය ගැනීම ඒ ණය ඉතාම වැරදි සහගත විදිහට නායකයන්ට හීනෙන් පෑන දේවල් ක්‍රියාත්මක කරන්න ගියා. අපි දන්නවා හම්බන්තොට BMICH එක වගේ ලොකු මේ සම්මන්ත්‍රණ ශාලාවක් ඇදුවා. අද ඒකේ කවුරුත් නැහැ. ඒක නිකන් වහලා තියෙන්නේ. කිසිම ආදායමක් උත්පාදනය කරන්නේ නැහැ. මම දැක්කා ඊයේ ඇමරිකාවේ හිටපු මුදල් ලේකම්වරයෙක් ප්‍රකාශ කරලා තිබුණා අධික පොලියට ණය ගැනීමත් කෙටි කාලීන මේ රිටර්න්ස් නැත්තම් කෙටි කාලීන ආදායම් මාර්ගවලින් තොර ව්‍යාපෘති වලට අධික ලෙස ගන්නා ණය යෙදීමත් කියන දෙක රටක් වැටෙන්න හේතු වෙනවා කියලා. අපේ රටට උනේ ඒකයි. අධික පොලියට ණය ගැනීමත් ගනු ලබන ණය කිසිම වග විභාගයකින් තොරව නායකයන්ට හීනෙන් පේනෙව්වා ක්‍රියාත්මක කරන්න යදවීමත් කියන මෙන්න මේ කරුණු දෙක නිසා තමයි අපේ රටේ විශාල ණය අර්බුදයකට අපි ගියේ. ඒ වගේම මට තේරෙන්නේ නැහැ 165ක් 165ක් අලුතෙන් ණයගත්ත වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඒ 165 ණය වලට මොකද කරුවේ කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම 2014 ආණ්ඩුව බාර දෙනකොට අපේ අවුරුද්දේ ණය වාරිකය ඇමරිකාන් ඩොලර් බිලියන 2යි. ඇමරිකාන් ඩොලර් බිලියන 2යි අවුරුද්දටම ගෙවන්න තිබුණේ. ඒක බෙදලා ගත්තාම 12 ඇත්තටම බිලියන 2 ගෙවන්න ඕන මාස 12කට. මාස 12කට බිලියන 2යි. හැබැයි වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව දෙනකොට 2019 අවුරුද්දකට ගෙවන්න තියෙන ණය වාරිකය බිලියන 6යි. බිලියන 6යි. ඉතින් මේක දන්නේ නැහැ වගේ තමයි පෝට්ටුවේ අය ඉන්නේ. ඉතින් ඒක හරිම කනගාටු දෙයක්. බිලියන 6යි. මේ බිලියන 2ක් ණය වාරිකයේ දිවිච්ච රට බිලියන 6ක් ණය වාරිකයේ බවට පත් කෙරුවා. ඒ වගේම මේ ණය වාරිකයේ ගෙවන්න තරම් ආර්ථික ක්‍රියාදාමයක් හැදුනේත් නැහැ රට ඇතුලේ. ණය වාරිකයේ වැඩි වුණා ණය ප්‍රමාණය වැඩි වුණාට 165කින් ආර්ථික වර්ධනය එහෙම ඇති වුණේ නැහැ. ඒ නිසා මේ බිලියන 2ක් අවුරුද්දකට ණය ගෙවන්න තිබිච්ච රට බිලියන 6ක් ගෙවන තත්ත්වයට ගෙනල්ලා ඒ ණය ගෙවන්න බැරි වුණාම බංකොලොත් වෙලා බංකොලොත් වුණාට පස්සේ ඇවිල්ලා අනේ මම නම් මේවට නෑ කියලා අර අපි මේවට නෑ කියලා එළියට ඇවිල්ලා නිකන් කියන කතා නිකන් තඹ දොවිදුවකට වැඩක් නෑ. මේක මම පැහැදිලි කරලා කිව්වේ අපේ රටේ හුඟක් අය මේ මතය හරියට පැහැදිලි කරන්නේ නැති හින්දා. බොහොම ස්තුතියි. ආකාර ලැබීම සහ මැතිවරණය පැවතුන්නේ නැහැ කියන කාරණය ඔබතුමා දකින්න කොහොමද? ඇත්තටම ඩොලර් බිලියන 2.9ක් අපිට IMF එකෙන් ණය වාරිකයක් ලැබන්න තියෙනවා. ඒක මේ මං හිතන්නේ මේ මාසේ 20 විතර වෙනකොට ලැබෙයි. ඒක මේ හුරේ දාලා බෙර ගහලා සක්පිඹලා ජයග්‍රහණය කියන්නේ එකක් නෙමෙයි කියන එක පෙන්වන්නයි මම අද කිව්වේ. මේ ණය අරගෙන අපි බේර ගන්න හදන්නේ වික්‍රමසිංහ මහත්තයත් එකතු වෙලා හදපු ණය උගුල කියලා. ඒ නිසා මේ සක්පිඹින්ද ඉස්සරම කිව්වේ දැම්මම මේක කියලා තියන්න ඕන නිකන් බොරු කතා කියන එක වැඩක් නැති හින්දා. දෙවෙනි එක ඡන්ද කල්දානයක බරපතල ක්‍රියාවක්. මේ බරපතල ක්‍රියාව මේ ආණ්ඩුව ඒකෙන් එළියට එන බව පේන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපිට පොහොට්ටුවේ දේශපාලනයයි පොහොට්ටුවේ නායකයෝයි මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමයි ඔක්කොම එකට තියලා අපේ රටේ ජනතාවට බරපතල පරාජයකට තල්ලු කරන්න වෙනවා.
ඊළඟට එන පළවෙනි මැතිවරණයේදී මේ මැතිවරණය නොදෙන බවට තමයි පේන්නේ. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ විශේෂයෙන්ම මේ මැතිවරණය ලබා ගන්න අපි හැම උත්සාහයක්ම දරනවා. මේ මැතිවරණය ලබා දුන්නේ නැත්නම් මැතිවරණයේ දේ කිරීම නවත්තන්න බලනවා නම් අපි ඒකට විරුද්ධව විශාල ප්‍රජාතන්ත්‍රීය රාජ්‍ය රැකගැනීමේ අරගලයකට ගමන් කරනවා. තමන් තර්ක කරා නේද IMF ණය ලැබෙන්නේ නැහැ මැතිවරණය කල්යාරියක් කියනවා. ඒක දෙකක් අතර මැතිවරණය ක්‍රමය සහ IMF ණය අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ඒ වුණාට මේ දැන්ටමත් ජාත්‍යන්තර මේ තානාපතිවරු රාශියක් මේක සම්බන්ධව එයාගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ රටේ ආර්ථික අර්බුදයේ ගැට ගහලා වෙන විදේශයකට ගතු කියන්නේ යන අය නෙමෙයි. අපි දේශපාලනය කරන්නේ එහෙම නෙමෙයි. අපි හැබැයි කියන්නේ IMF එක ණය ලබා ගැනීම හොඳයි. ඒක අපි ගත යුතුයි. ඒක අපි ආණ්ඩුවට ආව නම් අපි කරන්නේත් ඒක තමයි. අපි ඒක ගන්නවා. හැබැයි අපි ආණ්ඩුව ඇතුළේ ඉන්න කාලෙත් ඒක කිව්වා. ඒ අය ඒක ඇහුවේ නැහැ. ඒක වෙනම එකක්. හැබැයි මේ ඡන්දය කල් දාන එක මේක බරපතල ප්‍රතිවිපාක ලබා දෙන ක්‍රියාදාමයක්. මම දන්නේ නැහැ වික්‍රමසිංහ මහත්තයා මේක නොතේරෙන්නේ ඇයි කියලා. ඒ අයගේ දේශපාලනේ එතුමාගේ දේශපාලනේ එකට වැටුණා. එක මන්ත්‍රීවරයාට. මම කියන්නේ එකත් ඉවර වෙන වැඩක් තමයි මේ වෙන්නේ යන්නේ. ඊළඟ පාර මේ පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයේ දෙක මම සාමාන්‍යයෙන් වැරදි උපකල්පන කියලා නැහැ. මම ඉතාම පැහැදිලිව කියන්නේ මේ ප්‍රශ්නේ මේ ඡන්ද කල් දාලා ජනතාව යටපත් කරලා රට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක. අපේ රටේ හැමදාම පරද්දලා තියෙන්නේ තුනෙන් දෙකක විතර ලොකු බලයක් අනිත් පැත්තට දීලා. ඒ නිසා ඒක තමයි වෙන්නේ.